ඔබත් මමත් දන්නවා ශ්‍රී ලංකාවේ රජකම් කළ අභිමානවත් රජවරු ගැන මේ රජවරු අතර අපි වැඩිපුරම කතා කරන රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා දුටුගැමුණු රජතුමා තමයි රුවන්වැලි මහා සෑයේ නිර්මාණකරුවා රුවන්වැලි මහා සෑය හදන්න මූලිකත්වයෙන් ගන්න රජ කෙනෙක් ඒ වගේම බෞද්ධ ශාසනයට අනගි මෙහෙවරක් කර රජ කෙනෙක් ඔබ දන්නවද මේ දුටුගැමුණු රජතුමාගේ මරණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි හැමෝම දන්න විදිහට දුටුගැමුණු රජතුමා අසනීප වෙලා තමයි මිය යන්නේ හැබැයි මේ කතාව ඇතුලේ අභිරහසක් द्रविड රජකෙනෙක්ුණු එළාර රජුගෙන් රට මුදවා ගැනීමේ මෙහෙම ඉතා සාර්ථකව සිදු කරමින් රට එක්සේ සත් කළ දුටුගැමුණු රජු රට බුදුදහමින් පෝෂිත රටක් බවට පත් කරමින් ආගමික විහෙර විහාර තරණවා ලංකාද්වීපය ධර්මාලෝකයෙන් බබලවන්න එතුමන් කටයුතු සිදු කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමා අතින් නිර්මාණය වන්නේ. අපි දැන් බලමු දුටුගැමුණු රජතුමන්ගේ අභිරහස් මරණය කොහොමද සිද්ධ වෙන්නේ. දුටුගැමුණු රජතුමාට තිබුණා ලස්සන විශාල මල් උයනක්. මේක හැඳින්වුවේ මහමෙවුනාව කියලා. ඉතින් මේ ලස්සනට තියෙන මහමෙවුනාව ගැන ඇවිදින්න දුටුගැමුණු රජතුමා බොහෝ ආස කරා. හැමදාම මෙහෙම ඇවිදින්න යද්දී රජතුමාට දැනෙන්න ගත්තා උයනේ මල් ටික ටික දවසින් අඩු වෙනවා කියලා. ඒ අනුව රජතුමා නිගමනය කරා රාජකීය මල් උයනෙන් කවුරු හරි මල් හොරකම් කරනවා කියලා. ඉතින් රජු දැඩි රැකවල් කරා මේ මල් සොරව අල්ලගන්න. කොයිතරම්නම් රැකවල් දැම්මත් උයනේ මල් සොරකම් කරන එක නම් නැවතිලා තිබුණේ නැහැ. අනතුරුව දුටුගැමුණු රජු අනබෙර කරුවෙක් යවනවා මේ මල් හොරාව අල්ලලා දෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. ඒක ඇහුණු එක් වයසක ස්ත්‍රියක් සූදානම් වෙනවා මේ හොරාව අල්ලලා දෙන්න. අය රජතුමාට කියනවා චෛත්‍ය රාජයා ඉදිරි පිට සත් දිනක් පිරිත් සජ්ජායනා කළ යුතුයි කියලා. ඒ ආකාරයෙන් රජතුමා පිරිත් මණ්ඩපයක් හදලා පිරිත් දේශනාව ආරම්භ කරනවා. පළමු දවසේ පැමිණෙන සෙනඟ අතරින් රූමත් කාන්තාවක් මේ වයසක ස්ත්‍රිය දකින්නවා. එම රූමත් තරුණිය පිළිබඳව කාන්තාවට සැක පහළ වෙනවා. අය තනිවමයි ඇවිල්ලා තිබෙන්නේ. ඒ කාලේ තරුණියන් තනියම ඇවිදින්නේ නැහැ. ඉතින් වයසක ස්ත්‍රිය ඇයට නොදෙනෙන්න ඇය ගැන අවධානින් පසු වුණා. දින හතම ඇය මේ ආකාරයෙන්ම තනියමත් Tamange යෙහෙලියන් සමගත් පැමිණෙනවා. මල් වීනේ මල් සොරකමත් මේ දින හත තුලම සිද්ධ වෙලා තිබුණේ නැහැ. කෙසේ වෙතත් පිරි සජ්ජායනාව අවසන් වන දිනේ ඇය පිටත් වෙන්න සැරසෙනකොටම වයසක කාන්තාව ඒ තරුණියගේ උතුරු සළුවෙන් ඇදලා ගන්නවා. තරුණිය ඉතා අපහසුවට පත් වෙලා එය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් මහලු ස්ත්‍රිය එය රැගෙන රජු වෙතට යනවා. තරුණියත් ඇය සමගම රැගෙන යනවා. එහිදී ඇගේ යෙහෙළියන් පලා ගොස් ඇගේ දෙමාපියන්ට මේ දේ කියනවා. වයසක කාන්තාව විසින් මල් උයනේ මල් සොරකම් කළේ මෙම තරුණිය බවට රජතුමාට කියා සිටියත් මෙම තරුණිය පැවසුවේ මම මල් හොරකම් නොකළ බවත් ඒ මල් චෛත්‍ය තියට පූජා කර බවයි. ඇත්තෙන්ම මේ තරුණිය කල්යාණ පුරවරේ රජකම් කළ ජයසේන නම් නාරජුගේ මණිමේකලා නම් දියණිය. දුටුගැමුණු රජු ඇයට තම නාලුවට යන්න හිට දුන්නේ නැහැ. ඇයව බලෙන්ම වාගේ විවාහ කරගත්තා. මෙයින් නාරජු කුපිත වෙනවා. ඒ අනුව දුටුගැමුණු රජුව සය වතාවක් නාගීන් මගින් දෂ්ට කොට මරා දමන්නට තැත් කරනවා. නමුත් ඒ හැම වතාවකදීම රජුගේ කපුරුනාත නම් දක්ෂ විෂ වෛද්‍යවරයා නිසා රජු දිවි ගලවා ගන්නවා. මේ නාග දෂ්ට කිරීම සිදුවෙන්නේ මණිමේකලා විසව නිසා බවත් ඇය නැවත නාලෝට යැවිය යුතු බවත් සියලු දෙනාම රජුට පවසනවා. නමුත් ඒ වන විටත් ඇය ගැබ්ගෙන තිබු නිසා ඇයව නාලෝවට යවන්නට රජු කැමති වෙන්නේ නැහැ. මේ කාලයේදී විසව රජුගෙන් ඉල්ලනවා තමන්ගේ දරුවට මේ රටේ රජකම ලබා දෙන ලෙස. ඇය නාග වංශික බැවින් රජු මීට එකඟ වෙන්නේ නැහැ. එවිට මණිමේකලාව රජු කෙරෙහි වෛරයෙන් තම පියාණන්ට ඒ බව දන්වනවා. නාග රජු දුටුගැමුණු රජුව මැරවී හැකි ක්‍රම නම් ඊට මත්තෙන් ඔහුගේ වෛද්‍යවරයා විනාශ කරන්න ඕනේ. ඒ අනුව තම මිතුරෙකුගේ පුතෙකු එම වෛද්‍යවරයාගෙන් ශිල්ප ලබා ගන්නට පිටත් කරනවා. එහිදී තමා සතු සියලුම ශිල්ප කපුරුනාත වෛද්‍යවරයා අර තරුණයාට ලබා දෙනවා. ශිල්ප ලබා දීලා ඔහු ප්‍රකාශ කරනවා අමාවක දිනක නාගෙක් දෂ්ට කරා නම් කිසිසේත් එම පුද්ගලයා බේර ගන්න නොහැකි බව. ඉතින් මේ නාග කුමාරයා අමාවක දිනක මෙම වෙදදුරාට දෂ්ට කරනවා. එසේම දුටුගැමුණු රජු හොයාගෙන ගිහින් රජුටත් දෂ්ට කරනවා. රජු අධික වේදනාවෙන් සිහි මුර්ජා තත්ත්වයට පත් වෙනවා. මෙහිදී කපුරුනාත වෙදදුරුගේ දිහිනිය පැමිණ තම පියාගෙන් ලත් දැනුමින් ප්‍රතිකාර සිදු කළත් රජු අනිවාර්යෙන්ම දින සතකින් මිය යන බවට ප්‍රකාශ කරනවා. රජුට සිහිය ලැබුණත් කිසිදු සුවයක් ලැබිලා නැහැ. රජුගේ අවසාන කැමැත්ත වී තිබුණේ තමන් ඉදි කරන්නට ඇරඹු රුවන්වැලි මහා සෑයේ වැඩ කටයුතු නිමවුණු දැකීමයි. එය බාර වෙලා තිබුණේ රජුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරුට. දින දෙක තුනකින් අවසන් කරන්නට නොහැකි වුණ නිසා සද්ධාතිස්ස කුමරු චෛත්‍ය නිම නොකර
ප්‍රදේශයේ සුදු රෙදි වලින් ආවරණය කරනවා. අනතුරුව දුටු ගැමුණු රජු එහි රැගෙන එනවා. රජු චෛත්‍ය වන්දනාමාන කරමින් මිය පරලව ගිය බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දුටු ගැමුණු රජතුමාගේ මෙම මරණය පිළිබඳ මහා වංශයේවත් ඉතිහාසයේ වෙනත් තැනකවත් පැහැදිලි හැඳින්වීමක් දක්ින්න ලැබෙන්නේ නැහැ. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ නිශ්චිතව කිය නොහැකි වුණත් අතීතයේ පටන් කියවෙන දුටු ගැමුණු රජතුමාගේ අභිරහස් මරණයේ කතන්දරය මෙසේයි. ඉතින් මේ වගේ තවත් ලංකාවේ සැඟවුණු කතා ඔබට අරන් එනවා. ඉතින් ඒ බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා.